මේ අතීත අධ්‍යක්ෂීම් සමග ඔබේ තියෙන දේශපාලන අධ්‍යක්ෂීමත් එක්කම ඔබ ගැන හරියට කියුණා ඊළඟ පොදු අපේක්ෂකයා විජේදාස රාජපක්ෂ මේ වගේ නේද කියුණානේ කතා මෙතුමා ඉහෙලින්ම නම කියුවා ඉහෙලින්ම ඉදිරියෙම උඩ නම තුන දැන් පස්සේ අපි කතා කරමු තාම ඊට පෙරත් කියුණානේ මෙතුමාගේ නම ඊට පෙරත් කියුණානේ එතකොට මේ ඔබතුමා හිතන විදියට දේශපාලන විඥාණයෙන් ඇහුවොත් එවැනි තත්ත්වයක් පේන තියෙ ජනාධිපතිවරයා මහා මැතිවරණයකට යාවිද දැන් ඒ කියන්නේ මේ ජනාධිපතිවරණයට පෙරද ඔව් එහෙම යෑමේ එතුමට නීතිමය බලයක් තිබෙනවා යයිද නැද්ද කියන එක ගැන අපිට මම දේශපාලන විඥානය අරුව බැලුවත් එහෙම ඔබ ආණ්ඩුපක්ෂ යමතිවරයෙක් දෙපැත්තක් තියෙනවා දෙපැත්තක් තියෙනවා අපි හැබැයි සල්ලි වෙන් කරලා තියෙන්නේ ජනාධිපතිවරණය විතරයි බිලියන 10ක් මහ මැතිවරණය වෙන් කළා නැහැ ඔව් නමුත් සල්ලි වෙන් කරන එක පාර්ලිමේන්තුව ඕන වෙලාවක කරන්න පුළුවන් පරිපූර්ණ කැස්තමින්තුවක් ඉදිරිපත් කරලා ඔව් ඉතින් ඒක ජනාධිපතිතුමා ඒක මම කිව්වේ අභිමතය කොහොම ක්‍රියාත්මක කරනවා කියන එක ඇත්තම වශයෙන් මට කියන්න බෑ ආණ්ඩුවට මැතිවරණයකට යෑමේ අවංක උත්සාහයක් තියෙනවා නම් මොකටද මේ විධායක ජනාධිපති ක්‍රමයක් අහෝසි කිරීමේ මේ ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමක් ගැන මේ විවිධ මතපතාන්තර තියලා තියෙන්නේ ආණ්ඩුව විද්‍යට අපි මම හෝ කැබිනට් මණ්ඩලය හෝ කිසිම අමාත්‍යවරයෙක් එහෙම යෝජනාවක් ඉදිරිපත් කරලත් නැහැ එහෙම කියන අදහසකුත් නැහැ. නමුත් රටේ එවැනි මතයක් තියෙනවා ආණ්ඩුව මේලාවේ සූදානම් වෙනවා විධායක ජනාධිපති ධූරය අහෝසි කරන යෝජනාව ගෙනල්ලා ජනාධිපතිවරණය කල් දා ගන්න පුළුවන්. එහෙම ක්‍රමයක් තියෙනවද? ඕන නම් එහෙම ක්‍රමයක් උත්සාහ කරන්න පුළුවන්. හැබැයි එහෙම ක්‍රමයක් ප්‍රජාතන්ත්‍රවාදී නැහැ.